රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. හරියටම මූසල දවසට වසර 7යි නම් මඩක ගහ මැරුවේ කැරල නිර්මාණය කරා. නිර්මාණය කළාට පස්සේ මොකද වුනේ? ආයුධ බාර දුන්න 6 වෙනකොට ආයුධ බාර දුන්නාට පස්සේ රාත්‍රී 1ට ආවා, පාන්දර 1ට ආවා. ඇවිල්ලා නිව්මල් රංගජීවයි අනිත් එක්කන බඳගාර කොමසාරිස් එමිල් රංජරු ඇවිල්ලා නම් මඩක ගහ ලයිස්තු කර තමයි දනගස්සල වෙඩි තියලා මරලා දැම්මේ. බල්ලෝ බලල් වගේ කළු තුෂාරව හොයාගන්න බැරි වුණා. කළු තුෂාර හැංගිලා හිටිය බඳනාගල නිදාලින්ට ඔව් දෙනවා අවුරුද්දේ බලන් රෙදි. ඒ රෙදි දින නිසා ඔව් අරලගෙන ගෙනල්ලා උදේ 7:02ට අර ග්‍රවුන්ඩ් එකේ දනගස්සල වෙඩි තියලා මරලා දැම්මා. හැබැයි බඳනාගාර ෆොටෝග්‍රාෆර් ඇවිල්ලා චාරූප ශිල්පී ඇවිල්ලා පින්තූර ගත්තා. ඒ පින්තූර වල තිබුණේ ඒ 27 දිනාගේ මර සිරුළු වල මොනවද තිබුණ නැත්තේ? ආයුධ තිබුණේ. ඊට පස්සේ ආවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්කන් ආවා. රංගජීව එක්කන් ඇවිල්ලා පින්තූර ගත්තා. ඒ පින්තූර ගත්තාම හැම එකකම ආයුධ දාලා ගත්තා. තමුන්නාසරට මතක ඇති ඒක. ආයුධ තිබුණේ නැහැ. නිරායුධ මිනිස්සුන්ව කැරළල මර්ධනය කරාට පස්සේ මැරුවේ. දැන් බැරි වෙලා ගොඩබේ රජපක්ෂ මහත්තය ආවොත් අපිට ඉන්න වෙන්නේ හරියට මේ වගේ හිරගෙදරක මුරු රටම බංකර් එකක් වෙනවා. මුරු රටම බැරක් වෙනවා. මේකයි භයානක. මේක අති භයානකයි. මේක සියලු දෙනාම දැනගන්න ඕන. රටම බංකරයක් කරනවාද මේක මෙතනින් ඉවර කරනවාද කියලා අපි වන්දි දුන්නා. වන්දි දුන්නා හරියන්නේ නැහැ. ලක්ෂ 20 ගානේ වන්දි දුන්නා. වන්දි දුන්නා කියලා අපරාධයක් යටපත් කරනවාද? වන්දි දුන්නා කියලා අපරාධ කරුවන්ට දඩුවම් දෙනතුරු අපි මේ සටන ගෙනියනවා. ජය වේවා අපේ සටනට. 2012 වැලිකඩ මේ අපිට පිටිපස්සෙන් තියෙන බන්ධනාගාරය ඇතුලේ සිරකරුවන් 27 දෙනෙක් ඉතාමත් අමානුෂික මිලේච්ඡාකාරයකට එවකට පැවති රජයේ ඒ අමුදා කණ්ඩ ආරක්ෂක අංශ ඇතුල් වෙලා ඒ ඝාතනය වෙලා ඒ ඝාතනයට අද වෙනකොට අවුරුදු 7ක් පිරීම නිමිත්තෙන් තමයි අද මේ යුක්තියේ පහන්සිලු දැල්වීමේ මේ කටයුත්ත අප සංවිධානය කරේ. ඇත්තටම අවුරුදු 7ක් කියන්නේ දීර්ඝ කාලයක්. අපි පහුගිය කාලය පුරාම මේ සම්බන්ධයෙන් කරපු උද්ඝෝෂණ විරෝධතාවල ප්‍රතිඵලයක් විදිහට ඒ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. නමුත් තවදුරටත් ඒකට අනදුන්න පුද්ගලයා නිදැල්ලේ තියෙන තත්ත්වයක් තුළ තමයි තියෙන්නේ. කොහොම නමුත් දරු අධිකරණයේ නඩු කටයුත්තක් යන නිසා ඒ සම්බන්ධයෙන් යමක් කියන්න මා ඉදිරිපත් වෙන්නේ නැහැ. කොහොම නමුත් අපේ බලාපොරොත්තු වෙනවා අද දින මේ යුක්තියේ පහන් සිළු දැල්වීම මගින් මේ සිද්ධියේදී විඳිතභාවයට පත්වෙච්ච සියලුම අයට සාධාරණයක් යුක්තියක් ඉතා ඉක්මනින් ඉටු වෙයි කියලා. තමන්ට උවමනා අය තෝරලා තමන්ගේ වරදවල් වහ ගන්න, තමන්ගේ ඉතිහාසය වහංගු කරවා ගැනීමේ උවමනා උඩ තමයි මේ විදිහට හිරගෙදර පැනලා හිරගෙදර ඉන්න හිරකරුවන් අරන් ගිහිල්ලා මේ විදිහට මැරුවේ. ඒ මැරුවේ ගෝඨාභය පාලනය කරන පාලනයක් යටතේ ඔහු වගකියව යුතුයි. Breaking.lk